සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. 2024 T20 ලෝක කුසලානයේ ආරම්භ වීමට ඇත්තේ තවත් මාසයක පමණ කාලයක්. මේ මාස 5 වනදාට පෙර ලෝක කුසලානයට සහභාගී වන සියලුම නිල සංචිත නම් කළ යුතු බවට ICC විසින් නිවේදනය කර තිබුණා. ඉතින් මීට අදාළව පළමු වෙඩිමුරය තබමින් ඊයේ දිනේදී නව ශ්‍රීලන්ත නිල සංචිතය මාධ්‍යයෙන් නිකුත් කර තිබුණා. ට්‍රෙන්ඩ් බෝල් ටීම් සෞතිවැනි ප්‍රබලයන් සමග රචින් රවින්ද්‍ර වැනි නවකයින්වද ඇතුළත් කරමින් ප්‍රබල සම්බර සංචිතයක් ඔවුන් නිකුත් කර තිබුණා. නව ශ්‍රීලන්ත කණ්ඩායම මෙහෙවීමේ වගකීම ඔවුන් සුපිරි ක්‍රීඩක කේන් විලියම්සන්ට ලබා දී තිබුණා. ඒ වගේම ලෝක කුසලානයට අදාළව නව ශ්‍රීලන්ත සහ දකුණු අප්‍රිකානු නිල ජර්සිද මාධ්‍යයෙන් නිකුත් කර තිබුණා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ පාරවත් වෘත්තීමේ මට්ටමේ නිල ජර්සියක් ශ්‍රී ලංකා කණ්ඩායම් වෙනුවෙන් නිර්මාණය වෙයි කියලා. ක්‍රීඩකෙන් 25 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් ශ්‍රී ලංකා කණ්ඩායම් වෙනුවෙන් නම් කර තිබුණා. මේ අතරට භානුක රාජපක්ෂ, නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න වගේ ක්‍රීඩකයින්වද ඇතුළත් කර තිබුණා. කෙසේ නමුත් සංචිතයේ නම් කළ හැක්කේ ක්‍රීඩකින් 15 දෙනෙකු පමණයි. ඉතින් මේ වන විටත් ප්‍රධාන පෙළේ ක්‍රීඩාපිටු කිහිපයක්ම ශ්‍රී ලංකා නිල සංචිතය නම් කර තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම් වෙනුවෙන් නම් විය හැකි අවසන් නිල සංචිතය දැක්විය හැක්කේ මේ ආකාරයට. ඒ පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිවුස්, දසුන් ශානක, නායක වනිදු හසරංග, මහේස් තීක්ෂණ, මතිෂ පතිරණ, දිල්ෂාන් මෞසංක, දුස්මන්ත චමීර, ධනංජය සිල්වා, දුනිත් වෙල්ලාලගේ සහ කුසල් ජනිතෝ භානුක අතරින් එක් ක්‍රීඩකයෙකුට පමණක් අවස්ථාව ලැබෙයි. එසේත් නැත්නම් මේ දෙදෙනාටම අවස්ථාව ලබා දී සදීරව හෝ ධනංජයව සංචිතයේ නිවත් කරාවි. අමතර ක්‍රීඩකයින් ලෙස අකිල ධනංජය, නුවන් තුෂාර සහ ඉහත ඉවත් වේවියයි නම් සඳහන් කළ ක්‍රීඩකයන්ගෙන් කෙනෙකු රැගෙන ආවි. මෙවර ශ්‍රී ලංකා සංචිතය ප්‍රබල වගේම ඉතාමත් සම්බර කණ්ඩායමක්. අවශ්‍ය වන්නේ ඔවුන් ඔවුන් ගැනම විශ්වාස කරන්න පටන් ගැනීම පමණයි. පැතුම් සහ කුසල්ගේ ආරම්භය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් බලපාන සාධකයක්. විශ්වාසනීය කමිඳු මෙන්ඩිස්, ප්‍රහාරාත්මක කුසල් ජනිත් සහ භානුක රාජපක්ෂ, ඒ වගේම අමතක නොවන ඉනිම් නිර්මාණය කරන හදවතේ නායකයාටත් දක්ෂතා අතරට එන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඇන්ජිගේ පරණත අත්දැකීම්, ඒ වගේම වනිදු මතීෂ ඇතුළු සමබර ප්‍රබලම ලෝක මට්ටමේ පන්දු බලෑණිය සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. ඉතින් මේ දේවල් දිහා බලපුවාම යම් බලාපොරොත්තු සහගත සිතුවිල්ලක් ප්‍රේක්ෂක අපිට තියෙනවා. කලිනුත් කිව්වා වගේ අවශ්‍ය වන්නේ අපේ ක්‍රීඩකයන් ඔවුන් ගැනම විශ්වාස කරන්න පටන් ගැනීම පමණයි. ඒ වගේම IPL සම්බන්ධව මහේල ජයවර්ධන විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. ඔහු පවසා තිබුණේ මෙවැන්නක්. ක්‍රීඩා කරන විලාසයන් දැක්කහම ක්‍රිකට් දන්න ඕනම කෙනෙක්ට තේරෙනවා IPL ක්‍රීඩා කිරීම ක්‍රීඩකයෙක්ට වාසියක් කියලා. IPL තුලින් ඔවුන්ගේ කුසලතා වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මහේල මෙහෙම කිව්වට මෙවර IPL තරඟාවලිය තනිකරම පිතිකරන පාරාදීසයක් කියලා ක්‍රිකට් දන්න ඕනම කෙනෙක්ට තේරෙනවා. IPL තුලදී පිතිකරුවන් දිගට හරහට ගැහුවට සමබර තනතිරු තුල ඔවුන්ට මේ වගේ පහර දෙන්න බැරි වෙයි. එතකොට මේක සාර්ථකයිද, එහෙමත් නැත්නම් පිතිකරුවන් රැවටෙනවද? මේ වගේ තනතිරු වල පන්දු යවන්නන්ට වෙනම ලෝකෙක පුහුණු වෙලා එන්න වේවි. මතීෂගේ තියෙන විශේෂත්වයේ නිසාමයි ඔහුත් බේරලා ඉන්නේ. මෙවර IPL තරඟාවලිය තුල ලෝක මට්ටමේ පන්දු යවන්නන් කී දෙනෙක් නම් මානසිකව වැටුණද? මුදල් වලට IPL ප්‍රමෝට් කරන ක්‍රිකට් ප්‍රබලය ඕනතරම් ඉන්නවා. නමුත් දක්ෂතා වර්ධනය වෙන්න සාධාරණ සහ සමබර තනතිරු ලැබිය යුතුයි. මේ වගේ තනතිරු තුලින් මහේල කියන දේ වෙනවද කියන එක ඇත්තටම ප්‍රශ්නාර්ථයක්. ඔබ මොකද මේ ගැන හිතන්නේ? මහේල කියන දේ හරිද? අපේ සංචිතයේ වෙනස් විය යුතු ක්‍රීඩකයන් සිටිනවාද? ඔබේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තුෙන් දැනට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම දනිත් සජීවන.